හරි ළමයි අද මම ඔයගලන්ට ගේන මේ වීඩියෝ පාඩම් මාලාවේ තවත් වැදගත්ම කොටසක් තමයි අද මේ අපි සාකච්ඡා කරන්නේ මම පහුගිය දවසක ඔයගලන්ට ගෙනාවා අනුමාන ප්‍රශ්න ගැන කතා කරන වීඩියෝ එකක් එතනදී දෙවනි ඒකකේ කියන්නේ ජීවයේ ශෛලිය සහ රසායනික පදනමට අදාළ අනුමාන එන්න පුළුවන් කොටස් ගැන ඔයගලන්ව දැනුවත් කරා ඒ වීඩියෝ එක බලපු ගොඩක් ළමයින්ගේ ලොකු ප්‍රතිචාරයක් තිබ්බා මේක දිගටම ගේන්න කියලා ගොඩක් ළමයි මට පෞද්ගලිකවත් කතා කරලා ඇහුවා ශාකේ පාඩමේ පද්ධති පාඩමේ අනුමාන ප්‍රශ්නත් කියන්න පුළුවන්ද කියලා. ඔව් අනිවාර්යයෙන්ම මේ විභාගය දක්වා තියෙන කාල සීමාව තුළදී හැම ඒකකයකම එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න ටික ඔක්කොම අපි කතා කරනවා. හරි? එතනදී අද මම තීරණය කරා ඔයගලන්ව දැනුවත් කරන්න විශේෂයෙන්ම අපේ නවවෙනි ඒකකයේ කියන්නේ මයික්‍රෝබයොලොජි ශුද්‍ර ජීව විද්‍යාවේ මොනවද පහුගිය අවුරුදු 4 අපිට ආවේ සහ එහෙමනම් 2023 අවුරුද්දේ අපිට එන්න වඩාත්ම ඉඩ තියෙන කොටස් මොනවද කියලා. හරි මේ කියන හැම කොටසකටම අදාළව අපි ප්‍රශ්න සාකච්ඡාවක් සිදු කරනවා. ඒක අපි අපේ පන්ති හරහා තමයි කරන්නේ. ඒ නිසා මේ අඟහරුවාද ඉඳලා හරි මේ වීඩියෝ එක පටිගත කරන්නේ අපි ඉරිදා දවසක නොවැම්බර් මාසේ 19 වෙනිදා එදයින් පස්සේ එළමෙන නොවැම්බර් මාසේ 21 වෙනි අඟහරුවාදා ඉඳලා අපේ පන්තිවලදී අපි කරන ෆයිනල් පේපර්ස් වලට මේ අනුමාන කරන කොටස් වලින් රචනා ප්‍රශ්න ඇතුළත් කරලා තවදුරටත් පුහුණුව ලබා දෙන එක තමයි කරන්නේ. හරි. දරුවෝ බලන්න 2019 A level විභාගයේ ඒක තමයි අපේ නව නිර්දේශයෙන් ආපු පළවෙනිම එක්සෑම් එක. ඒ එක්සෑම් එකේදී අපිට ලැබුණේ මයික්‍රෝබයොලොජි වලින් ඇත්තරම රචනා ප්‍රශ්නයක එක කොටසක් විතරයි. හරි? නවවෙනි රචනා ප්‍රශ්නේ ඒ කොටසට වෙනත් ප්‍රශ්නයක් තිබුණා. මයික්‍රෝබයොලොජි ප්‍රශ්නය ආවේ නවවෙනි ප්‍රශ්නේ B කොටස විදිහට. එතකොට මේ 9 B කොටස විදිහට ආපු ප්‍රශ්නේ අදාළ වුණේ ස්වභාවික ජල ප්‍රබව කොහොමද දූෂණය වෙන්නේ? ස්වභාවික ජල ප්‍රබව අපජලය බවට නැත්නම් අපවිත්‍ර බවට පත් වෙනකොට ඇතිවන බලපෑම් මොනවද? මේව ගැන අහපු ප්‍රශ්නයක් තිබුණා. මේක යොමු වෙන්නේ පානීය ජලය අපජලය හා සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාව කියන කොටසට. හරි? ස්වභාවික ජල ප්‍රබවයක් දූෂිත ජල ප්‍රබවයක් බවට පත් වෙනකොට ඇතිවන බලපෑම් මොනවද කියලායි මේ ප්‍රශ්نين ඇහුවේ. හරි? එතකොට ඒක යොමු වුණේ පානීය ජලය අපජලය සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාව කොටසේ. 2020 දී ඇහුව නැවතත් රචනා ප්‍රශ්නයක එක කොටසක් විතරක් විදිහට ඇහුවා. කෘෂිකර්මාන්තයේදී ශුද්ධ ජීවීන්ගේ භාවිත නැත්නම් කෘෂිකර්මාන්තයේදී ශුද්ධ ජීවීන්ගේ යොදා ගැනීම මේ ගැන සඳහන් වෙන්නේ ශුද්ධ ජීවීන් හා සම්බන්ධ කර්මාන්ත කියන මාතෘකාව යටතේ ලොකු කොටසක් ඒක 2021 දී ඇහුවා ආහාර නරක් වීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා ඒකත් B කොටස විදිහට තමයි ප්‍රශ්නය ඇහුවේ දැන් එතකොට අපිට පේනවා මෙතෙක් අවසානයේදී තිබ්බ විභාග හතරෙම මයික්‍රෝබයොලොජි වලින් තනි රචනා ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. තනි කරම තනි රචනා ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඒ වෙනුවට රචනා ප්‍රශ්නික A කොටස හෝ B කොටස විදිහට තමයි කොටසක් තමයි ඇහුවේ. ඉතින් 2021 දී හරිම ලේසි ප්‍රශ්නයක් ආවේ ආහාර නරක් වීම හා සම්බන්ධව ඇහුවේ. ශුද්ධ ජීවීන් සහ ආහාර කියන කොටස යටතේ ආහාර නරක් වීමේදී සිද්ධ වෙන රසායනික විපර්යාස විස්තර කරන්න. හරි ලේසියිනේ. රසායනික විපර්යාස තුනක් තියෙනවා. පූති භවනයේ පැසීම මුඩු වීම. අන්න ඒව ගැන විස්තර කරන්න තිබුණේ. අවසානම එක මේක ගිය අවුරුද්දේදී මම අනුමාන කරපු ප්‍රශ්නයක්මයි ඒ විදිහටම ආවා මොකද 2022 වෙනකම්ම මේ ලෝකේ පුරා පැතිරලා තිබ්බා මේ කොවිඩ් වසංගතය ඉතින් ඒ ආශ්‍රිතව අපේ සිලබස් එකේ තියෙන කොටසකින් ප්‍රශ්නයක් අහයි කියලා අනුමානයක් දුන්නේ ඒ අනුමාන ඒ විදිහටම ආවා ඒ තමයි ශුද්ධ ජීවීන්ගේ රෝග පාලනයට එන්නත් භාවිතා කරන්නේ කොහොමද කියලා එන්නත් ගැන රචනා ප්‍රශ්නයක් ආවා ඒක ආවේ B කොටස විදිහට ඒ ප්‍රශ්නේ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ශුද්ධ ජීවීන් සහ රෝග කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි දැනට මයික්‍රෝබයොලොජි වල අපිට ඇවිල්ලා තියෙන්නේ. දැන් මොනවද මයික්‍රෝබයොලොජි වලින් ඉස්සරහට එන්න ඉඩ තියෙන කොටස්? ඔයා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම කරන්න ඕනේ හොඳට මයික්‍රෝබයොලොජි කොටස් ටික පාඩම් කරලා මේ අවුරුදු 4 රචනා ප්‍රශ්න 4 අනිවාර්යෙන් ලියන්න ඕනේ. මාකින් ස්කීම් එකක් අරගෙන ඔයාට ඒකේ අඩුපාඩු බලා ගන්න පුළුවන් තනියම. හරි? මේ රචනා හතර අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේවා ලිව්වට පස්සේ අපි ඉදිරිපත් කරන අනුමාන ප්‍රශ්නවලට ඒ අනුමාන ප්‍රශ්නවලට අදාළ කොටස්වලට
ඔයාගේ අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ මයික්‍රෝබයොලොජි පාඩම දරුවෝ ප්‍රධාන කොටස් 6කට බෙදන්න පුළුවන්. මේ මුළු මයික්‍රෝබයොලොජි පාඩමම ප්‍රධාන කොටස් 6කට බෙදන්න පුළුවන් නේ. මොනවාද ඒ කොටස් 6? මේ බලන්න. ශුද්ධ ජීව විද්‍යාව. මේ ශුද්ධ ජීව විද්‍යාව බෙදන්න පුළුවන් කොටස් 6කට. එකක් තමයි මූලික ශුද්ධ ජීව විද්‍යාව. මෙතනදී කතා කරන්නේ ශුද්ධ ජීවීන් කියන්නේ කවුද? ශුද්ධ ජීවීන්ගේ ලක්ෂණ මොනවද? ඒ වගේම ශුද්ධ ජීවීන්ව රෝපණ මාධ්‍යක වගා කරන්නේ කොහොමද? ඒ වගේම වැදගත්ම කොටසක් තියෙනවා මේ පාඩමේ ජීවාණුහරණය. ජීවාණුහරණය. ඔන්න ඔය කොටස් ටික තමයි කතා කරන්නේ. ඉතින් මේ අටතේ විශේෂයෙන්ම දෙන්න පුළුවන් අනුමාන කීපයක් තියෙනවා. එකක් තමයි දරුවෝ මේක හොඳට මතක තියාගන්න මේ අනුමාන ප්‍රශ්නය මීට කලින් පැරණි නිර්දේශය ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ජීවාණුහරණ ක්‍රම ගැන කතා කරන්න පුළුවන්. ජීවාණුහරණ ක්‍රම විස්තර කරන්න කියලා කියන්න පුළුවන්. ඕක එක රචනා ප්‍රශ්නයක්. මේක තනි රචනා ප්‍රශ්නයකටම ගන්න පුළුවන්. කොටසක් නෙමෙයි. ඕන්න මේක කොටසකට දෙනවා නම් දෙන්න පුළුවන්. ජීවාණුහරණ ආකාර දෙකක් තියෙනවා භෞතික සහ රසායනික කියලා. ඒක ෂෝට් නෝට් එකකට දෙන්න පුළුවන් ඕන්නම් රසායනික ජීවාණුහරණේ. තනි රචනා ප්‍රශ්නයකටම ඕන්නම් දෙන්න පුළුවන් භෞතික ජීවාණුහරණේ විස්තර කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට ලියන්න ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට රචනාවකට වඩා ඇත්තටම ෂෝට් නෝට් එකකට එහෙම නැත්තම් රචනාවක B කොටසකට එකතු කරන්න පුළුවන් රෝපණ මාධ්‍ය සකස් කිරීම. රෝපණ මාධ්‍ය සහ ඒක සකස් කිරීම ගැන අහන්න පුළුවන්. ශුද්ධ ජීවි රෝපණ මාධ්‍යයක් කියන්නේ මොකද්ද? ශුද්ධ ජීවි රෝපණ මාධ්‍ය මොනවද? ශුද්ධ ජීවි රෝපණ මාධ්‍යක අඩංගු කොටස් මොනවද? සහ ඒවා කොහොමද කලමනාකරණය කරන්නේ? ශුද්ධ ජීවි රෝපණ මාධ්‍යයක් සකස් කරන්නේ කොහොමද? අන්න ඒ දේවල් ගැන අහන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ෂෝට් නෝට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කොටසක් තියෙනවා මේක යටතේ. ඒ තමයි මොකද්ද? වෛරසවල ජාරක ජීවන චක්‍රය. වෛරසයක ජාරක ජීවන චක්‍රය. මෙන්න මේක ෂෝට් නෝට් එකක් විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇවිල්ලාම නැහැ. ඒ නිසා එන්න වැඩිපුරම ඉඩ තියෙන එකක් මං මේකට තරු ලකුණක් දානවා. එච්චරට මෙයා වැදගත්. වෛරසයක ජාරක ජීවන චක්‍රය අහන්න පුළුවන්. ඔන්න මූලික ශුද්ධ ජීව විද්‍යාවෙන් මේ අවුරුද්දේ අහන්න පුළුවන් හොඳම අනුමාන ප්‍රශ්න තුන තමයි මේ දෙන්නේ. හොඳම අනුමාන ප්‍රශ්න තුන තමයි මේ දෙන්නේ මූලික ශුද්ධ ජීව විද්‍යාවෙන් අහන්න ඉඩ තියෙන. හරි, ඊළඟට මම ඔයගලන් එක්ක යන්න කැමති ඊළඟ ප්‍රධානම පාඩම තමයි ශුද්ධ ජීවීන් හා රෝග. ශුද්ධ ජීවීන් හා රෝග මේකේ මොනවද අහන්න තියෙන්නේ? මේකේ මොනවද අහන්න තියෙන්නේ? මේකේ අහන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. හරි, එකක් තමයි දරුවෝ මේ පාඩමේ අහන්න පුළුවන් ව්‍යාධි ජනකයාගේ ප්‍රබලත්වය නැත්තම් ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩතාවයට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවනේ. මොකද්ද? ආක්‍රමණතාවයයි දූලක ජනකතාවයයි. ආක්‍රමණතාවයයි දූලක ජනකතාවයයි. මේ දෙක ගැන අහන්න පුළුවන්. මොකද රචනාවක් ලියන්න තරම් කරුණු විස්තර කාරණා මේකේ තියෙනවා. හරිද? ඒ නිසා මම එක ප්‍රශ්නයක් විදියට අනුමාන කරනවා ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩත්වය. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ව්‍යාධි ජනකයාගේ ප්‍රචණ්ඩත්වය ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම ඕනනම් අහන්න පුළුවන් මේකෙදි තව ප්‍රශ්නයක්. ඒ තමයි ශුද්ධ ජීවි රෝග පාලන ක්‍රම. එතකොට අර ගිය අවුරුද්දේ අහපු රචනා ප්‍රශ්නෙටත් සම්බන්ධයක් තියෙනවා. ශුද්ධ ජීවි රෝග පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි ව්‍යාසාධක සහ පූතිනාශක භාවිතා කිරීම. හරි, ව්‍යාසාධක සහ පූතිනාශක භාවිතා කිරීම. අනිත් එක තමයි එන්නත් භාවිතය සහ ප්‍රතිජීවක ඖෂධ භාවිතය. ඒක අහන්න පුළුවන්. එන්නත් ගැන අහපු නිසා මේ කොටස ලොකුවට අහන්න නැති වෙයි. හැබැයි බැරි කමක් නැහැ.
ඊළඟට තුන්වෙනි එක මම ෂෝට් නෝට් එකකට යනවා ප්‍රතිජීවක ප්‍රතිජීවක මං විශ්වාස කරන්නේ අහන්න පුළුවන් දේ තමයි ෂෝට් නෝට් එකක් ප්‍රතිජීවක ෂෝට් නෝට් එකක් දැන් ප්‍රතිජීවක ෂෝට් නෝට් එකට උදව්වක් විදිහට රොෂාන් විජේසිංහ බයොලොජි YouTube නාලිකාවේ දරුවෝ ඔයාලට බලන්න පුළුවන් මයින්ඩ් මැප් එකක් විදිහට ප්‍රතිජීවක ගැන මම ඉදිරිපත් කරලා තියෙනවා ඒක බලන්න එතකොට ප්‍රතිජීවක ගැන ගැටලුවක් තියෙනවනේ යම්කිසි දරුවෙට ඒක විසඳ ගන්න එයාට පහසු වෙන්න පුළුවන් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ පැහැදිලිද හරි ඊළඟට ශුද්‍ර ජීවීන් හා කර්මාන්ත කියන කොටස මේ බලන්න ශුද්‍ර ජීවීන් හා කර්මාන්ත කියන කොටස මේකත් අපිට තියෙන මයික්‍රෝබයොලොජි වල වැඩිපුරම විෂය කරුණු තියෙන කොටසක් මේ කොටසේදී අහන්න පුළුවන් ප්‍රශ්න විවිධාකාර තියෙනවා මොකද කර්මාන්ත ගොඩක් තියෙන නිසා දැන්ට එකක් ඇහුවා හරි දැනට එකක් ඇහුවා 2020 අවුරුද්ද ඇහුවා කෘෂි කර්මාන්තයේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත මොනවද කියලා ඒ නිසා ඒ ප්‍රශ්නේ මම අනුමානයකට දෙන්නේ නැහැ ඒක ඇහුවා ඒක ඔයාලා ලියලා පුරුදු වෙන්න ඕනේ මම අනුමාන ප්‍රශ්නයකට දෙන්නේ විශේෂයෙන්ම පරිසර පද්ධති කළමනාකරණයේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත ඒක හොඳ ප්‍රශ්නයක් හරි පරිසර පද්ධති කළමනාකරණයේදී මේ අරතේ මම දෙන්නේ පරිසරය කළමනාකරණයේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත ඕක අහන්න පුළුවන් ඒ වගේම අහන්න පුළුවන් තව දෙයක් තමයි ශුද්‍ර ජීවීන්ගේ පරිවෘතීය ක්‍රියාවලි වැදගත් නිෂ්පාදන බවට පත් කරන ආකාරය විස්තර කරන්න හරි ඒකත් මම දෙන්න ශුද්‍ර ජීවීන්ගේ පරිවෘතීය ක්‍රියාවලින් ලබා ගන්නා ප්‍රයෝජන වගේ මාතෘකාවකින් අහන්න පුළුවන් ශුද්‍ර ජීවීන්ගේ පරිවෘතීය ක්‍රියාවලින් ලබා ගන්න ප්‍රයෝජන ගැන අහන්න පුළුවන් එතකොට එතනදී බේකරි නිෂ්පාදනවල ඉඳලා මද්යසාර කර්මාන්තය ඒ හැම දෙයක් ගැනම ඔයාට ලියන්න පුළුවන් ෂෝට් නෝට් එකක් විදිහට අහන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා මේකත් මං ස්ටාර් මාක් එකක් දාන්නම් තරු ලකුණක් දානවා ඒ තමයි ජෛව ප්‍රතිකර්මණය අනිවාර්යයෙන්ම ඔයා බලා ගන්න ජෛව ප්‍රතිකර්මණය අහන්න පුළුවන් ජෛව ප්‍රතිකර්මණය තාම අහලා නැහැ අහන්න පුළුවන් ඒක පරිසර කළමනාකරණයටත් අදාළ වෙන දෙයක් අහන්න පුළුවන් කොටසක් ඔන්න ඕවා තමයි ශුද්‍ර ජීවීන් සහ කර්මාන්තවලට අහන්න පුළුවන් දේවල් ඊළඟට චාට් එකේ ඉඩ මදි වෙනවා මම කියන්නම් ඊළඟ අපිට තියෙනවා ශුද්‍ර ජීවීන් සහ ආහාර කියලා කොටසක් ශුද්‍ර ජීවීන් සහ ආහාර දැන් මේකෙදි මීට කලින් ඇහුවා රසායනික විපර්යාස ඇහුවා භෞතික විපර්යාස අහන්න තරම් ලොකු දෙයක් නෑ හැබැයි මෙතනදී අහන්න පුළුවන් ශුද්‍ර ජීවීන් හා ආහාර කියන කොටසෙන් හොඳම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ තමයි ආහාර නරක් වීමට බලපාන සාධක විස්තර කරන්න. එතන සාධක දෙකක් තියෙනවනේ අභ්‍යන්තර සාධකයි බාහිර සාධකයි. ඒ දෙකම එකතු කරලා අහන්න පුළුවන් තනි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අභ්‍යන්තර සාධක ගැන විතරක් අහන්න පුළුවන් B කොටසක් විදිහට රචනා ප්‍රශ්නයක. එක කොටසක් විදිහට. හරි. ඒ නිසා මෙතනින් මම දෙනවා අනුමානයක් විදිහට ආහාර නරක් වීමට බලපාන සාධක ගැන අහන්න පුළුවන්. ඔන්න අහන්න පුළුවන් දේවල්. හරි. දැන් ඔයා මේ දවස් 50ක්වත් නෑ දැන් විභාගෙට. ඔයා මේ කාලය තුල සූදානම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මම මේ දෙන මාතෘකාව වලට අදාළ විෂය කොටස් ටික පාඩම් කරලා ඊට සම්බන්ධ රචනා ප්‍රශ්න වලට ලියන්න ඕනේ. ඒ රචනා ප්‍රශ්න වලට පුහුණුවක් විදිහට මං පන්ති පවත්වන ආයතනයේ හරහා කරන ෆයිනල් පේපර්ස් වලට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? ඒකට විස්තර අවශ්‍ය දරුවන්ට මම ඒ විස්තර දෙන්නම්. මගේ WhatsApp අංකය ලබා දෙන්නම්. ඒකට කතා කරලා පණිවිඩයක් දාලා ඒ විස්තර දැනගන්න පුළුවන්. ලබන සතියේ ඉඳලා ඒ ෆයිනල් පේපර්ස් ටික අපි ලිවීම ආරම්භ කරනවා. එතකොට ඒ ලියන හැම ෆයිනල් පේපර් එකකම මේ මම ටාගට් කරන මාතෘකාව වලින් ප්‍රශ්න මම ඇතුළත් කරලා තියෙනවා. ඒවට ලියලා ඒවල පිළිතුරු සාකච්ඡාවත් එක්ක ඔයාට මේ අඩුපාඩු හදා ගන්න පුළුවන්.
හරි මයික්‍රෝ වල තව ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා මට ඉඩ මදි නිසා මම මේක මකලා ලියන්නම් බෝඩ් එකේ තව ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවනේ මං කිව්ව මාතෘකා හයක් තියෙනවා කියලා මූලික ශුද්ධ ජීව විද්‍යාව ශුද්ධ ජීවින් සහ රෝග කර්මාන්ත සහ ශුද්ධ ජීවින් හා ආහාර කියන කොටස හරි දැන් අවශ්‍ය දරුවෙක්ට වීඩියෝ එක පස්සට අරගෙන මේ ටික නැවත ලියා ගන්න පුළුවන් හරි මම මේක මකන්නම් මේ බලන්න ඊළඟට අහන්න පුළුවන් අනුමාන කොටසක් තමයි අපජලය පානීය ජලය සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාව අපජලය පානීය ජලය සම්බන්ධ ශුද්ධ ජීව විද්‍යාව මේකේ ප්‍රධාන දෙකක් තියෙනවා අහන්න ඉඩ තියෙන එකක් තමයි නාගරික ජල පිරියතක ක්‍රියාවලිය විස්තර කරන්න නාගරික ජල පිරියතක ක්‍රියාවලිය එතනදී නාගරික පානීය ජලය පිරිසිදු කරන පිරියතක ප්‍රධාන ක්‍රියාවලිය තුනක් වෙනවා හරි ඒ ක්‍රියාවලිය තුන අහන ඔයාගේ ඒ ක්‍රියාවලිය තුන විස්තර කරන්න ඒ වගේම එහෙම නැත්තම් අහන්න පුළුවන් කාර්මික අපජලය පීරියම් කිරීම ගැන අහන්න පුළුවන් එතනදී ඔයා දන්නවා ප්‍රාථමික පීරියම් කිරීම ද්විතීක පීරියම් කිරීම ඒකේ තියෙන කරුණු කාරණා සියල්ල කියන්න වෙනවා පැහැදිලිද හරි ඊළඟට දරුවනේ අපෙන් අහන්න පුළුවන් වැදගත්ම කොටස තමයි මම මේ ටික මකලා කියන්නම් අවසානම කොටස ඒ තමයි පාංශු ශුද්ධ ජීව විද්‍යාව පාංශු ශුද්ධ ජීව විද්‍යාව මේ තමයි අන්තිම කොටස මෙතනදී ළමයි අහන්න පුළුවන් ප්‍රධානම එකක් තමයි මේක විවිධ පාසල්වල වාර විභාගවලදීත් මම දැකලා තියෙනවා නයිට්‍රජන් චක්‍රය ගැන අහන්න පුළුවන් නයිට්‍රජන් චක්‍රයට ශුද්ධ ජීවින්ගේ දායකත්වය අහන්න පුළුවන් නයිට්‍රජන් චක්‍රයට ශුද්ධ ජීවින්ගේ දායකත්වය ඒ විතරක් නෙමෙයි ඊළඟට අහන්න පුළුවන් හොඳම කොටසක් තමයි මේක ඇවිල්ලා තියෙනවා මීට අවුරුදු කීපයකට කලින් උදාහරණයක් විදිහට ගත්තොත් 2010 අවුරුද්දේ ආවා 2005 අවුරුද්දේ ආවා ආයි 2016 අවුරුද්දේ ආවා මේ රචනා ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5කට 6කට සැරයක් අහන ප්‍රශ්නයක් මොකද්ද පාංශු ශුද්ධ ජීවින්ගේ ක්‍රියාකාරීත්වයන් විස්තර කරන්න පසේ යහපැවැත්ම සඳහා පාංශු ශුද්ධ ජීවින්ගේ ක්‍රියාවන් විස්තර කරන්න කියන එක පාංශු ශුද්ධ ජීවින්ගේ දායකත්වය විස්තර කරන්න පසේ සාරවත් භාවයේ සඳහා පසේ පැවැත්මට පාංශු ශුද්ධ ජීවින්ගේ වැදගත්කම විස්තර කරන්න පැහැදිලිද ඔන්න ඕවා තමයි ප්‍රධාන වශයෙන්ම අනුමාන කරන්න පුළුවන් කොටස් රචනා ප්‍රශ්න ඉතින් මේ රචනා ප්‍රශ්න වලට මේ අනුමාන කරන කොටස් වලට අදාළ රචනා ප්‍රශ්න වලට ඔයාගේ අවධානය උපරිම යොමු කරන්න අපේ පන්ති වැඩපිළිවෙල තුල ඉදිරි සතියේදී ආරම්භ වෙනවා ෆුල් පේපර්ස් ලිවීම සහ ඒවා සාකච්ඡා කිරීම ඒ යටතේ මේ රචනා ප්‍රශ්න ඔයාට ඊට සම්බන්ධ වෙලා පිළිතුරු ලියලා ඔයාගේ අඩුපාඩු දැනගන්න පුළුවන් හරි ඒ අඩුපාඩු සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ රචනා ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන් දැන් හොඳට මතක තියාගන්න මයික්‍රෝබයොලොජි වලින් හැම අවුරුද්දකම රචනා ප්‍රශ්නයක යම් කොටසක් අහලා තියෙනවා දිගටම 19 20 21 22 ඒ නිසා මේ අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් අහන්න පුළුවන් සහ ඔයාට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මයික්‍රෝබයොලොජි කියන්නේ ලකුණු පහසුවෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න මේ මම අද දුන්න අනුමාන කරන මාතෘකා විශේෂයෙන් අවධානය යොමු කරන්න හැබැයි ඊට කලින් පහුගිය අවුරුදු 4 රචනා ප්‍රශ්න 4 අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න. හරි. මේ වගේම තවත් වීඩියෝ එකකින් මම ඕගලන්ට ගේනවා ශාකයේ පාඩමේ ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්ව පාඩමේ මේ පාර අනුමාන මොනවද කියලා. මේ හැම අනුමාන කරන මාතෘකාවකටම අදාළ අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඔයාගේ අඩුපාඩු හදාගෙන හොඳම රිසල්ට් එකක් ඒ ප්ලස් එකකට යන්න මාර්ගය හදාගන්න. අපි එහෙනම් ඊළඟ වැඩසටහනේදී කතා කරමු ශාකයෙන් මොනවද අපි මේ පාර විභාගයට ලෑස්ති වෙන්න ඕන කරන කොටස් කියලා
අනුමාන මොනවද කියලා. මේ ටික හොඳට බලා ගන්න.